විලාසයට අපි ගෑනු වෙන්න කැමති නැහැ. ඒකට අපි කියන්නේ එහෙම නෙමෙයි, අපි දීවරය වෙනුවෙන් අපේ නීගමිය හෝ අනිත් ප්‍රදේශවල දීවර වෙනුවෙන් අපි කතා කරන අපි දීවර කාන්තාව අපිට එයාගේ ගෑනු කියන නමින් ආමන්ත්‍රණය ලබා ගන්න අපි කැමති නැහැ. අපිට ඕනේ අපිට ගෑනු කියන උනාට අපිට තියෙන්න ඕන සමාජයේ හොඳ පිළිගත්තු නමක්. කාන්තාව කියලා කිව්වට එයාට වරදින් නැහැනේ, එයාට එයාගේ කට කන්නේත් නැහැ කවුරු. ඒ නිසා අපි එයාට කිව්වා එයා ඒ මාධ්‍ය දුමු ප්‍රකාශය ඉල්ලලා අයින් කරගන්න කියලා. එයා කියනවා නේ අයින් අපි වැඩේට සහභාගී වුණා. එදා උද්ඝෝෂණයකට අපි කරාන්නේ අපි උද්ඝෝෂණයෙන් කිව්ව දීවර ඇමතිට මේ ගමන පුළුවන් තරම් ඉක්මනින්ම බේරලා දෙන්නයි කියලා. ඉතින් ඒන් පස්සේ අපි එදාට පහුවදාම අපි නීගමුවෙත් එකක් කරා, නීගම පිටපර නීගම ළඟ ඒකත් කරලා අපි බලාපොරොත්තු වෙන මොහොත මේ දීවරෙන් ඉක්මනට ලංකාවට ගෙනලා දෙයි කියලා. එනම් තාමත් නැහැ. අපි මාධ්‍ය සාකච්ඡාවක් බැලුවා දීවර ඇමතිතුමත් එක්ක මුන්නක් පෙරේ ප්‍රදේශයේ මේ සිරිමා කිමිතුමිගේ. එයා මේ අපිට සම්පූර්ණ මඩ පහරක් ගැහැවේ. එයාට සම්පූර්ණ මඩ පහරක් ගැහැවා එයා නීගමු නගරයේ ඉඳගෙනම. මොකද එයා කිව්වා නීගමුවේ කල්පිටියේ උද්ඝෝෂණයටත් නීගමි උද්ඝෝෂණයටත් නීගමේ ඉන්න ගෑනු ටිකයි කිව්වා හිටියේ. නමුත් කල්පිටියේ හිටියා අපි නීගමෙන්ගේ තුන් දෙනා. නීගමුවේ වැඩේට හිටිය අපේ කට්ටියම. එයා සම්පූර්ණ අපේ ඒ අත දික් කරලා කිව්වේ ශ්‍රී විමුක්ති කාන්ත සංවිධානයේට එයා සම්පූර්ණ මත දික් කෙරුවා. නමුත් එයාට ඒ වචන කියන්න එයා සුදුසු පුද්ගලෙක් නෙමෙයි. එයා මොකද එයා සේ ළමාපචාර කරපු මිනිස්සේ. ඒ මිනිස්සයා ඉපදිලා තියෙන්නේ ගැහැණු කෙනෙක්ගේ බඩින්. එයාට ඇත්තෙම සුදුකමක් නැද්ද මේ මෙහෙම ගැහැණි කියලා කියන්න? කාන්තාවකට යාර කතා කරන්න තේරුමක් නැද්ද? එහෙම තේරුම් නැති මිනිස්සුන්වද මාධ්‍ය සාකච්ඡා වලට ඇමතිතුමා ලං කරගෙන ඉන්නේ? ඇමති මොකද කාන්තාවකට නම්බුව දීලා කතා කරන්න දන්නේ නැත්නම් ඒ වගේ මිනිස්සුන්ව මාධ්‍ය සාකච්ඡා වලට කැඳ ගන්නවද? එයාව ඔතන ඉඳවන්න සුදුසුම පුද්ගලයෙක් නෙමෙයි. එයා සම්පූර්ණ අපිට අත දික් කරලා කිව්වේ අපේ සංවිධානයට, එයා ශ්‍රී විමුක්තියකට එයා සම්පූර්ණ අත දික් කරලා කිව්වේ ගැහැණුන් කියලා. මම ඇත්තෙන් මේකට හරි අකමැතියි. මම ඒක වෙලා දකින් අපි යාට කියන්නේ මේ කියපු වචන ඉල්ල අත්කර ගන්න කියලා. ඒ ලංකාවේ ඕනෑම තැනක අපේ දීවරෙන් අන්දමන් දූපත්වල දැන් ස්ථිරගත වෙලා ඉන්නේ. ඒ දීවරෙන් ඉන්නේ කිසිම කෙනෙක් කතා කරන්නේ නැහැ. රජය ඇස් දෙක පියාගෙන තමයි ඉන්නේ. ඒ අයකත් අකුල් දෙනවා. ඒ නිසා අපි කැමති තවත් ඉදිරියේදී සෑම රටේ මුළු ලංකාවේම දීවරෙන් වෙන ඕනෑම ප්‍රශ්නයකදී දීවර කාන්තාව තමයි ඒ පවුල කරට ගන්න. තමන්ගේ ස්වාමිපුරුෂයා රැකියාවට ගිහලා එනකන් තමන්ගේ දරුවන්ව හදා වඩාගෙන කාන්තාව තමයි ඉදිරියට යන්නේ. ඉතින් කාන්තාවගේ වගකීම තමයි කාන්තාවන් මේ ඕනෑම ප්‍රශ්නයකදී දුකේදී ඉන්නවනම් ඒ දීවර කාන්තාවන් වෙනින් අපි පෙනී සිටිනවා. ඉතින් අන්තිම තමයි අපි කල්පිටිය රූපතට ගිහිල්ලා ඒ වගේ උද්ඝෝෂණයකට කැප වුණේ. ඒ වගේම බොරු චෝදනා දාන්නේ ස්වාමීන් වහන්සේ මුදල් ගත්තා ඒ පවුල් වලට උදව් කරන්නේ නැහැ. කිසිම කෙනෙක් අවුරුද්දක් මාස 3ක් වෙන ස්වාමීන් වහන්සේ තමයි ඒ පවුල් වලට